गुड मॉर्निंग दर बेटा हो दुल बताल है मोड़ में लस्सन दावसा वासना अवंत सुबह उदय सना इस आद दावस लस्सन में दावस वेन के प्रार्थना करना अगोड़ मां कथा करना शब्द है ना तुस राइट माँ पहले लो पहने आते उस सन हरी वैले करो महीना उन दायकोल ने मैं कथा करे अंतिम ने विज्ञ प्रकाशन है ना इधर කට්ටිය රජිස්ටර් වෙන එක හරියට කරගත්තේ නැති නිසා ඔය අය හරියට ඒ වැඩේ කරගත්තා සල්ලි ගෙවන්න ඕනේ රජිස්ටර් වෙන්න. පන්ති ෆීස් ගෙවන්න ඕනේ තමන්ට තියෙනවා නම් යම් අපහසුතාවයක් ඒක මට කතා කරාම ඒකට සහනයක් දෙනවා. පස්සේ පන්ති පාසු ගෙවන්න, මාස සමහරවල් මාසෙ යද්දීමට ගෙවන්න, නැත්නම් ඊළඟ මාසෙ ගෙවන්න, නැත්නම් නොගෙව ඉන්න ඒ මොනවා හරි සහනයක් දෙනවා. ඉතින් ඒක කිව්ව කතා කරන්න කියලා. अदाली නැවත ටෙස්ට් එක දානවා පැය 47ක් දාලා තියෙනවා ටෙස්ට් කරන්නේ මේ කරන්නේ එක කරන්නේ මට ඔයගොල්ලෝට විභාග තියලා කවදාවත් අපි මේ විභාග තියලා නැහනේ ඒ නිසා මේ විභාග තියන පුරුදු කරගන්නයි දාන්නේ මමත් එහෙම කවදාවත් තියලා නැහැ මම මුලින් මාත් තියන්නේ ඒ නිසා මට ඒක ඔයගොල්ලොත් එක්ක වැඩේ කරගන්න පුරුදු වෙන්න ඕන මේකට තමයි මෙහෙම විභාගයක් ඉස්සර රියසල් එකකට තියන්නේ හරිද ඊළඟ දවසේ පැයක විභාගයක් තියෙන්නේ पड़ी भाग्य दें पैकली भाग्य दिन तब कारण वगोल टेस्ट अन्न पुलवांगूटर वन कल फोन वन कल क्रोम गील समाधि केबल टवील इतने वगोल पेपर गाटे अन्न पुलवांग प्राक्टिस वीडियो कोमदे अन्न की वीडियो वाल पे तो ඒ වීඩියෝ එක බලපු එකත් ඔව් ගොඩක් අය බලලා තියෙනවා එකක් බලපු නැති කට්ටිය ඉන්නවා හරිද ඒවා තමන්ට උනන්දුවෙන් අද දැන් සමහරුන්ට තාම PIN නම්බර් නැතුව ඇති ආ PIN නම්බර් නැතුව ඒ කියන්නේ පාස්කෝඩ් එක නෙමෙයි මේ කියන්නේ ඔයයට ඇතුළට යන්න කාමරේ අරගෙන පන්ති කාමරේ අර ගන්න ඕන කෝඩ් එකක් තියෙනවා राइट ये पंदी कामर कोड लवेन्नी मगे दूर दीगल तीर कोमल लवन गुड़ाकर लवील तीर अब टीकने मत धन अत लवेन मत धन दीगल तीन अत लवन राइट अंदा आप अदे करो आप बस नवे वीज्य प्रकाशन पाठमे राइट वीज्य प्रकाशन पाठमे वीज्य प्रकाशन अदहस सह कियवी गणगत्त वीज्य प्रकाशन अदहसाई कियवी गणगत्त हरिद वीज्य प्रकाशन गुणनगण हटी अभी ओगलते कथा करे मंदिर करे वीज्य प्रकाशन गुण नगीव मेवा गुण करा प्रश्नांक एक एक वीजीय प्रकाशने अदहस ओबे वचने लियन्न पहात एक एक वीजीय प्रकाशने अदहस
ඔබ වචනයෙන් ලියන්න ක්‍රමිලක්කං එක පහත එක් එක් වීජ ප්‍රකාශනය අදහස ඔබේ වචනයෙන් ලියන්න right මේ වීජ ප්‍රකාශනය අදහස ලියපෑත ඔස්ස right බලමු ඒ නම් සංඛ්‍යාව පහෙන් බෙදා පහෙන් බෙදා තුනක් අඩු කර ඇත ඒ නම් සංඛ්‍යාව පහෙන් බෙදා තුනක් අඩු කර ඇත ක්‍රමිලක්කන් දෙක ගාන ලියන්න බලන්න අදහස डेट स्पीड डेट या डेट ट्रांसफर स्पीड डेट या में बड़ा ओल्ड एनो आडू या एनो आडू ए नम संख्या वे पाहिन बेदा एनम संख्याव पहिन बेदा हतरा अलकायन दियनो ना हतरा अडू करेत एनम संख्याव पहिन बेदा हतरा अडू करेत हरिदा रोमिलक्कन तुन मेरा हरिया तुसा ඒ නම් සංඛ්‍යාව පහෙන් බෙදා හතරක් අඩු කර ඇත මේක හරි අතුස්ස මේ ගන්න හරි අතුස්ස හරි දාන හරි 10 අඩු කිරීම 3යි මේ උත්තරය හරි අතුස්ස හරි දාන හරි අතුස්සන පෙන්න මට බලා ගන්න භාගයක් සමහර බොරු රතුසනද මන්ද මේ හරි මේ ගන්න හරි අතුස්ස අත් පල්ලෙහා දාන්න යමු ආ දැන් අතුස්සන මේක හරියනේ වැද්ද හා හා හරිනේ ආ ආ හරි දැන් මට වඩා කපටි වෙලා නේද
මට වඩා කපටි වෙලානේ. මම හිතුව මේ ලෝකේ කපටි මිනිහා මම කියලා බැලුවම මෙවුන් ටිකනේ කපටි. රයිට්? වැරදි. එහෙනම් සංඛ්‍යාව පහෙන් ගුණ කර. දැන් හරි හතුස්සා. රයිට්, දැන් හරි. කමෝන්. ඉක්මන් කරන්න. රයිට්. හොඳට බලන්න, අකුරෙන් අකුර බලන්න ඕන. හොඳේ අකුරෙන් අකුර. එහෙනම් සංඛ්‍යාව තුනෙන් ගුණ කර, තුනෙන් ගුණ කර 10 යෙන්. මෙතන 4ක්, මෙතන 10 යෙන්. අල්ල යන්න. අඩු කර ඇත. 10 යෙන් කියලා අල්ල යන්න තියෙන්න ඕන. එනම් සංඛ්‍යාව තුනෙන් ගුණ කර 10 යෙන් අඩු කර ඇත. හරි අතසර බල. රයිට්. ලස්සන හරියක්ද? ලස්සන හරියක්ද? මේ උත්තරේ හරි. රයිට්. 10ක් නෙමෙයි. හරි 10ක් ලියුවොත් වැරදි. 10ක් කියලා ලියන්න බෑ. ඔය 10 තියෙන්නේ උදේ ඉස්සරහා ඉන්නේ. 10ෙන් අඩු කරලා තියෙන. දැන් මෙහෙම ලියුවාම 5ෙන් 2ක් අඩු කරාද? 5ෙන් 2ක්. ඔහොම ලියුවාම 8ෙන් 2ක් අඩු කරාද? හරිද? 8ෙන් 2ක් අඩු කර. 2ෙන් පටන් ගත්තොත් 2 8ෙන් අඩු කර ඇත. 5ෙන් පටන් ගත්තොත් කියවන්න 5 2ෙන් අඩු කරලා නැහැ. 5ෙන් 2ක් අඩු කර ඇත. 8ෙන් පටන් ගත්තොත් 8ෙන් 2ක් අඩු කර ඇත. 2ෙන් පටන් ගත්තොත් 2 8ෙන්. 2ෙන් පටන් ගත්තොත් 2 8ෙන්. දැන් මෙතන 5ෙන් පටන් ගත්තාම ගුණ කර 4ක් අඩු කර ඇත. 4ක්. ඒක තේරුම් ගන්න. 4ක්. ඒ පටන් ගත්තේ පුතේ ඒකෙන්නේ. පටන් ගත්තොත් මෙතන පිටිපස්සේ ඒකේ. එතකොට 10ෙන් අඩු කර ඇත. 10ෙන් අඩු කර ඇත. ඒක මතක තියාගන්න ඕන පොඩි දෙයක්. රයිට්. දැන් අපි කරලා තියෙනවා. පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් විජය ප්‍රකාශන ගොඩනගමු. ප්‍රශ්න අංක 1. ප්‍රශ්නාංක 1. පහත එක එක් ප්‍රකාශය එක එක් වගන්තිය. පහත එක එක් වගන්තිය නිරූපණය කිරීමට පහත එක් එක් වගන්තිය නිරූපණය කිරීමට වීජ ප්‍රකාශන ලියන්න. පහත එක් එක් වගන්තිය නිරූපණය කිරීමට වීජ ප්‍රකාශන ලියන්න. රයිට්. පහත එක් එක් වගන්තිය නිරූපණය කිරීමට විජීය ප්‍රකාශන ලියන්න. ද චුට්ටක් බලාගන්නකෝ.
කොබන්න ළමයි වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ලයිව් ක්ලාස් වලට ගිහිල්ලා වෙබ්සයිට් එකට යනවා ලයිව් ක්ලාස් එකට යනවා ඒ ලයිව් ක්ලාස් එකේ තියෙන 6 7 වසර පන්තියෙන් අද අපු ඇතුස්ස මෙන් පස්සේ එහෙම එන්න වෙබ්සයිට් එකට ගිහිල්ලා ලයිව් ක්ලාස් එකෙන් එන්න බලන්න ඉන් පස්සේ वेबसाइट अतरों के लिए लाइव क्लास पुर्दे राइट सूम लिंक दाणो सूम लिंक दाणो वेबसाइट लाइव क्लास पुर्दे राइट पुर्दे आप रामिल संक आपन शालावट गोस आपन शालावट गोस एकाक रुपियाल पियान यायन अलयन कोलियन एकाक रुपियाल ए बैगिन किबुला बाने पहाकं मिलट गत्ते संकट वैय ऊ मुदल लियान संकट वैय ओ मुदल लियान राइट हरे इबुल वाणिस देखना दे जाते उससे इबुल वाणिस देखना देना है क्रोकोडाइल बनने क्रोकोडाइल बनाओ जाते खड़े मध्य कनकोट मेल कनो 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 मारू पाता मानो ने अरे इलोर टिकती हेंगी लाने कनो 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 दाम मालू पांगा होने मालू पांग कनो मालू ने टिकट के लागे ला मालू पाने को कुम काली हो रहा है ने मालू पाने काली हो रही लामे आनो मैं अंकल मैं मनोवाद दूर नहीं, लम्हे मालू पां, मैं के अंकल मालू तिया कटुआ कटने रे, मैं के मालू पां को ना डे, मालू तिया कटुआ कटने रे, मालू कटुआ कटने रे के लम्हे क्या ना, उधला लिखे ना, लम्हे आ, वो अट मालू पां की वो अट है, ऐसे ले मालू नहीं था माँ, ऐ ना, किबुल बने चले, ऐसे ले किबुल ही ना, उधला लिया ना ලමයා එනම් කිඹුල වනයේදී කිඹුලු ඉන්නවද කියලා ආ නෝද අපේ මුදලා ලේමයි හරිද ආයිට් සංක වෙල්සල්ට ගොස් රුපියල් A බැගින් කිඹුල වරිස් කොකඩයිල් බන් පහක් ගන්නවා කිඹුල වරිස් පහක් ගන්නවා එන්න කිඹුල වරිස් පහ 1යි 2යි 3යි 4යි 5යි මෙයාගේ මිල A මෙයාත් A මෙයාත් A මෙයාත් A මෙයාත් A A 2යි A 3යි A 4යි A 5යි A ට A එකතු කරනවා ආයිත් A එකතු කරනවා ආයිත් A එකතු කරනවා ආයිත් A එකතු කරනවා A අකුරු පහක් එකතු කරා මෙයාගේ මිල මේ මෙයාගේ මිල මේ මේ දෙන්න ගත්තා නම් මෙච්චරක් යනවා තුන් දෙනාව ගත්තා මෙච්චරක් යනවා හතර දෙනෙක් ගත්තා මෙච්චරක් යනවා පස් දෙනෙක් ගත්තා මෙච්චරක් යනවා ए देखाइए तो नाइए हतराइए पहाइए
උත්තරය පහයි. අපි මෙයට එකතු කිරීම නැතුව ගුණ කිරීම දාන ඉගෙනගත්ත දර්ශක පාඩමේදී. ඒ ගුණ කිරීම ඒ ගුණ කිරීම ඒ ගුණ කිරීම ඒ ඔය දර්ශක පාඩමේදී කරේ ඒ අකුරු 1යි 2යි 3යි 4යි 5ක් ගුණ කරා. එතන පහේ ඉලක්ක වෙන්නේ මෙන්න මේ පැත්තෙන් උඩට. පැත්තෙන් උඩට. එතන මේක කියවන්නේ ඒවල පස්වන බලය. ඒ කියන්නේ පාදය, පහ කියන්නේ දර්ශකය. ඒ කියන්නේ පාදය, පහ කියන්නේ දර්ශකය. ඒවල පස්වන බලය. මෙතන පහයි ඒ කියලා කියන්නේ ඒ අකුර පස්වතාවක් එකතු කර තියෙනවා. ඒ අකුර පස්වතාවක් එකතු කරනවා. කිඹුල වනිස් පහේ මිල හොයන්න මුදලාලි මේක එකතු කරනවා. එක කිඹුල වනිස් එක රුපියල් 37යි 25යි. එක කිඹුල වනිස් එක 37යි 25යි. පහේ මිල දන්නේ නැද උස්ස? 1 2 3 උත්තරේ කියන්න අතසන් දන්නේ? දැන් ගාන මං කිව්වද අපාරක් ගාන වෙන්නන්න. 37යි 25යි රයිට් බැහුවා. පහේ මිල දන්නේ අතස්ස? කාටවත් කියන්න බෑ. කාටවත් කියන්න බෑ. එතන ඔයගොල්ලෝ කිඹුල මනස් පහේ මිල හොයලා ක්‍රම දෙකක් දන්නවා. එකක් තමයි 37යි 25 37යි 25 37යි 25 37යි 25 37යි 25 කියලා ලියාගන්න පහ. ලියලා එකතු කරනවා. 5 10 15 20 25 දෙකක් ඉතිරි. 2 4 6 8 10 12 එකක් ඉතිරි. 7 14 21 28 35 36 තුනක් ඉතිරි. 3 6 9 12 15 18 18යි 186යි 725යි 186යි 725යි. ඔය ඔයගොල්ලෝ හදපු යටි මුදලාලි ගත්ත කැල් එක මුදලාලි ගත්ත කැල් එක හිටුට් ටට්ටු ගාලා ගැහුවා. ඒයි 37යි 725 ගුණ කරන පහේ කැල්කියුලේටර් එක ගත්තා. 37යි 25 ගුණ කරන පහේ පසර පහ 25යි දෙකක් ඉතිරි. රයි මම කතා කරන ශබ්ද ඇහෙනේ අතස්ස. මොකද දැන් ට්‍රීන් ට්‍රීන් ගහනවා. රයිට් පසර පහ 25යි දෙකක් ඉතිරි. පසර දෙක 10යි 10යි 2යි 12යි එකක් ඉතිරි. දැන්ට මේ ටික හරි. එක හරි ෂේප. 4 5 35 එක 36යි එයත් හරි. 3ක් ඉතිරි. 4 3 15යි 18යි හරිද? සමානයි. එතකොට මුදලාලිට සහ අපට කිඹුල මිනිස් පහේ මිල හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් එක කිඹුල මිනිස් එක වෙලා 37යි 25 නිසා එක පස්වතාවක් ඉගෙන ගන්න. පස්වතාවක් එකවදේ පස්වතාවක් එකතු කරනවා. එහෙම නැත්නම් 37 ගත 25 පහෙන් ගුණ කරනවා. මේ ක්‍රම දෙකක් තියෙනවා. දෙකම සමානයි. ඔයගොල්ලෝ මේක වෙහෙස කරයිනේ. ඔයගොල්ලෝ එකහඳ මේක පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්නේ මේ විදිහට ලියලා ගුණ කරනවා. රයිට්. ඒ වගේ තමයි පුතේ වීජ්‍ය ප්‍රකාශන. වීජ්‍ය ප්‍රකාශන. මෙයා එනම් මේ පහේ මිල හොයන්න අපට ක්‍රම දෙකක් තියෙනවා. මේ පස් දෙනාම එකම මිලෙන් යුක්ත නම් මේ පස් දෙනෙක ගාන හොයන්න එක එකක මිල පස්වතාවක් එකතු කරනවා. මේක හරියට තේරුම් ගන්න. එකක මිල පස්වතාවක් එකතු කරනවා. 1 2 3 4 5 5යි. හරිද? ඊට පස්සේ එකක මිල පහෙන් ගුණ කරන්න පුළුවන්. එකක මිල A පහෙන් ගුණ කරනවා. එතන මේ පහ එනවා මේ ඉස්සරහට 5යි A. එකක මිල A පහෙන් ගුණ කරාම 5යි A. පස්වතාවක් එකතු කරලා ගන්න උත්තරය තමයි පහෙන් ගුණ කරලා ගන්න. ඒක ගුණ කරන්න නම් එකම දෙයක් කිහිප සැරයක් එකතු වෙන්න ඕන. එකම දෙයක් කිහිප සැරයක් එකතු වෙනවට තමයි අපි කියන්නේ පහෙන් ගුණ කරනවා කියලා. ඒක අපේ තේරුම් ගන්න මේ වගේ අවස්ථාවකදී. මේ සංකල්ප දරුවෝ තේරුම් ගත්තම තමයි ඔබට මේ දේ වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. අදහස තේරෙන්න ඕන. ඒත් හරි. වාගන්ත ලියමු. ලියන්න.
කිබුල මිනිස් එක කමිල කිබුල බනිස් එක කමිල ඒ ඒක කලියන්න එපා කිබුල බනිස් එක කමිල ඒ बीज प्रकाश एक नोड़ कमक किबुलाबानिस गानन किबुला बानिस गानन किबुलाबानिस गानन पहाय किबुलु पहा गानो अर्द किबुलाबानिस पही मिल किबुला बानिस पाहे मिल ए गुण किरीम पहा पहाई ए ए अकुर पश्चातावा के कतु काले ने उत्तरे तमाय ए गुण किरीम पहा पहाई ए किबुल बानिसा ए किबुल बानिस पहाई सुलु करा हम पहा गुण किरीम ए पहाई ए राइट प्रश्न अंक देख प्रश्न अंक देख सोम तुंग सोम तुंग बासुन हे सोम तुंग बासुन हे राइट बासुन है क्या वचन आ रही ना तुस सेंटीमीटर ए दिग सेंटीमीटर ए दिग कांबी कैबली हाथाक हाथाक एकट पास सा रूपये देखवेन सप्त्राश्रय रूपये देखेन सप्त्राश्रय सप सप्तियाने हाथ सप्त कन्या किला गल पार्वती सप्त कन्या कंद सप्त कन्या सप्त क्या हाथ सप्त कन्या कांताव हाथ सप्त कन्या कांताव क्या कांताव जगती ना तो सर उत्तर हतर दिन एक इंडिया देख ऑस्ट्रेलिया तुन बांग्लादेश हतर श्रीलंका ऑस्ट्रेलिया के नहीं आता सर इंडिया के नहीं आते सर बांग्लादेश के नहीं आते सर श्रीलंका के नहीं आते सर सामान एक रहता तो उसने दिव्य लोग के नहीं आते सर सब ते करना गल तेरे ने कहाँ तो बैठी लंका आई थी लंका आई लंका उपाली विजयवर्धन कि धनवते उपाली विजयवर्धन ओ गमन गुआजाने हेलिकॉप्टर अनतुर लाख सप्त कन्या कदुटी वेदी अनतुनो मंगता निर्धन असूवे असूवे के सिद्धि सिद्धु राइट अरे सप्त्राश्रय इकट पास रूपे देखने सप्त्राश्रय सकता है
එහි පරිමිතිය සොයන්න. එහි පරිමිතිය සොයන්න. එහි පරිමිතිය සොයන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. එකක් අදින්න පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කවන්නේ අදින්න හත. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතක් තියෙනවා. එක හතක් ගණන් කර කර අදින්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. රයිට්. එක කම්බි කෑල්ලක් සෙන්ටිමීටර A. මෙයා A. මෙයත් A. මෙයත් A. මෙයත් A. මෙයත් A. මෙයත් A. මෙයත් A. පරිමිතිය හොයන්න මොකද කරන්න ඕන? පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග. මේ A අකුරු 7 එකතු කරනවා. A එකතු කිරීම, A එකතු කිරීම, Aම එක ක්‍රමයක්. අනික් ක්‍රමයේ වෙන ක්‍රමයක් ගන්න එකතු කරන්නේ නැතුව මේක හොයාගෙන ගන්න යන තුස්ස. ඒ අකුර 7 ගුණ කරනනේ රයිට් ලියන්න. රූපයේ පරිමිතිය. රූපයේ පරිමිතිය. එක කම්බි කැබැල්ලක් A දිගයි. ඒ වගේ කැබලි 7ක් තියෙන නිසා 7ෙන් ගුණ කරනවා. කැබලි 7ක් තියෙනවද 7ෙන් ගුණ කරනවා. උත්තරය 7යි A. උත්තරය 7යි A. රයිට්. ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3. තාත්තා තාත්තා එකක් රුපියල් A බැගින් අඹගෙඩි 7ක් සහ එකක් රුපියල් 100ක් වන එකක් රුපියල් 100ක් වන අන්නාසි ගෙඩි එකක් මිලට ගත්තේය. අන්නාසි ගෙඩි එකක් මිලට ගත්තේය. තාත්තාට වැය වූ මුදල සොයන්න. තාත්තාට කොච්චර මුදලක් වැය වුණාද කියලා සොයන්න ඕන. තාත්තට කොච්චර මුදලක් වැය වුණාද කියලා හොයන්න ඕන. කොහොමද හොයන්නේ? වගන් දෙලියම ජාති එක එක මිල හොයමු. සරලියම අන්නාසි ගෙඩි එකක මිලනේ. කම්මැලි නැතුව හදමු. අන්නාසි ගෙඩි එකක මිල A. අන්නාසි ගෙඩි එකක මිල A. අන්නාසි ගෙඩි ගණන. ගෙඩි ගණන 7යි. අන්නාසි ගෙඩි 7යි. අන්නාසි ගෙඩි 7හි මිල. එක ගෙඩියක් A, අනෙක් ගෙඩියත් A, අනෙක් ගෙඩියත් A, අනෙක් ගෙඩියත් A, හැම ගෙඩියම A. A අකුරු 7ක් එක්ක එකතු කරන්න ඕනේ. A අකුරු 7ෙන් ගුණ කරන්න ඕනේ.
ලේසි ඒ අකුරහතෙන් ගුණ කරහම. ඒ අකුරහතෙන් ගුණ කරහම ඒ හතයිනේ. ඒ අකුරහතෙන් ගුණ කරහම ඒ හතයි. ඒක තේරෙන්නේ අතොස්ස. ඒ හතයි කියන්නේ. ඒ අකුරහතෙන් ගුණ කරහම ඒ හතයි කියලා තේරෙන්නේ අතොස්ස. ඒ අකුරහතෙන් ගුණ කරහම තේරෙන්නේ නැති කට්ටිය බලමු කවුද කියලා. ඒ අකුරහතෙන් ගුණ කරහම ඒ හතයි කියලා තේරෙන්නේ අතොස්ස. ඒ අකුරහතෙන් ගුණ කරාම ඒ හතයි කියලා තේරෙන්නේ නැති කට්ටිය මලා ගමු. තේරෙන්නේ අතොස්ස ඒ හතයි කියලා. හොඳයි. කවිදු මල්ෂාන්. කවිදු මල්ෂාන් ඔයා කියනවා ඒ හතෙන් ඒ අකුර හතෙන් ගුණ කරාම ඒ හතයි කියලා. කොහෙද කවුද මෙච්චර වෙලා අහන් හිටියේ? හතේ ඉලක්කම ලියන එක මල්ෂාන් මෙහෙන්න. මොනවද පුතේ අහන් හිටියේ? හතේ ඉලක්කම ලියන්නේ මෙතනින්ද? ඒ හතෙන් ගුණ කරාම ඒ වල හත්තන බලය. දැන් තේරෙනවද තොස්ස? ඒ හතෙන් ගුණ කරාම ඒ වල හත්තෙනි බලය කියලා මොනවද තමයි ලියන්න ඕනේ? ඒක තේරෙනවද තොස්ස? කවිදු මල්ෂාන්? රයිට්. මෙතරනේ හරි ඒක හදන්න. ඒ හතෙන් ගුණ කරාම ඒ හතෙන් ගුණ කරාම ඒ වල හත්තෙනි බලයක් කෙරෙන්නේ. ඒ හතෙන් ගුණ කරාම හතයි ඒ. මෙතන වට වැරදි නේද? අන්නාසි නෙවෙයි අම්බනේ. අම්බ දෙනත් අම්බ දෙනත් අම්බ රයිට්. අමාවෙන්න අම්බ ගෙඩි ඒක මිල ඒ. අම්බ ගෙඩි ගණන හතයි. අම්බ ගෙඩි හතේ මිල හතයි ඉනේ. අන්නාසි මෙය තේරුම් ගන්න පුතා. එතන මෙතන හත ගුණ කිරීම ඒ. හත ගුණ කිරීම ඒ. ඊළඟ පේලිය තමයි හතයි වෙන්නේ. එක අන්නාසි එකම ගෙඩියක් ඒ මිලයි ගෙඩි හතට වැන්න ඒ ගුණ කිරීම හත. ඒ ගුණ කිරීම හත. ඒ හතෙන් ගුණ කරාම හතයි. අන්නාසි ගෙඩි එක මිල. අන්නාසි ගෙඩි එකක මිල රුපියල් 100යි. එනම් තාත්තාට වැයවන මුදල. තාත්තාට වැයවන මුදල අඹවලට හතයි ඒ. අන්නාසි ගෙඩියට 100යි. හතයි ඒ එකතු කිරීම 100යි. තාත්තාට වැයවන මුදල හතයි ඒ එකතු කිරීම 100යි. අඹවලට හතයි ඒ. අන්නාසි ගෙඩියට 100යි. හතයි ඒ එකතු කිරීම 100යි. අම්මා ඊළඟ ආන ප්‍රශ්න අංක 3 නේ. 3ද 4ද පුතේ? රෝම ඉලක්කම් 3ද 4ද? 4. අම්මා වෙළඳ සැලට ගොස් ග්‍රෑම් ග්‍රෑම් කියලා සිංහල එලියන්න. අම්මා වෙළඳ සැලට ගොස් ග්‍රෑම් ඒ ස්කන්ධය ඇති හතු පැකට් හතරක් සහ අම්මා වෙළඳසැලට ගොස් ග්‍රෑමේ ස්කන්ධය ඇති හතු පැකට් හතරක් සහ සැලට
ग्राम स्कंदय अति मिरिस्कुडु पैकेट मिरिस्कुडु पैकेट देखा मिलट गत्ते अम्मा मिलट गत द्रव्यवल मुलु स्कंदय सोयन्न अम्मा मिलट गत द्रव्यवल मुलु स्कंदय सोयन्न अम्मा वेद गोस् ग्राम ए स्कंदे हतु पैकेट हतरक सह एक ग्राम सीजक स्कंदे मिरीस्कुडु पैकेट देखा मिलडगत अम्मा मिलडगत द्रव्य मुलु स्कंदे स्वयं वगा हतु पैकेट एक स्कंदे हेमलियन हतु पैकेट गानन पटंग හැමෝම වැඩ ඉක්මන් කරන්න राइट हतु पैकेट एक एक में स्कंदे हमने मिलने में मत कर दिया करना स्कंदे ए हतु पैकेट गानन हतु पैकेट गानन हतरे हतु पैकेट हतरे हतु पैकेट हतरे स्कंदे ए गुणकिरीम हतर हतराई ए इट पास से
पैकेट एक का इसका अंदर ग्राम सीआईजी मेरे स्कोडो पैकेट देखा का इसका अंदर सीए वा देखा ग्राम देसी है දැන් මේ ටික දාගන්න ගොස්තරි මල්ලකට ෂොයින් බෑග් එකකට දැන් මුළු ස්කන්ධය මුළු ස්කන්ධය හතු පැකට් හතරට 4A මිරිස් කුඩු පැකට් දෙකට ග්‍රෑම් 200 එක ජීලියක් නැහැ ප්‍රකාශය ලියන්න ජීලියක් නැහැ 4A ට 2A එකතු කරනවා उत्तरे हतराई एट देशीय एकत्र करनो हतराई ए एकत्र किरीम देशीय हतराई ए एकत्र किरीम देशीय तेरने आतो सर तवर मैं अगर दिया करेगा ना तेरने आतो सर किलंगा ना था ना ले अंडे प्रश्नांक का पहा रोमिला का पहा कुसुमी कुसुमी स्तुतु पाठ सेंटीमीटर ई दिग कुसुमी सेंटीमीटर ई दिग रोस्ट पार्ट प्रेडिकेबली तुनाक इकट तबा मसा इकट तबा मसा एयट सेंटीमीटर विसिपाहा दिग रतुपाट रेडी कैबली देखाक नवत मोटू कर मोटू करना है क्या नहीं कर दिला महानु मोटू कर लसन मेस रेदाक मसन लादी लसन मेस रेदा मसन लादी मेस रेदे मेस रेदे मुलु दिग सोयान्न मेसरेदे मुलु दिग सोयान्न कुसुमी सुदुपाट सेंटीमीटर सेंटीमीटर आमे सेंटीमीटर ई दिग रोस पाट रेदी कैबले तुना एम एक रेदी कैबल लाई ए दिग आई तव रेदी कैबल ए साइज माई ए दिग तव रेदी कैबल ए दिग रेदी कैबले तुनाई
පස්සේ තව සෙන්ටිමීටර 25ක් දිග රිදි කැවලි දෙකයිනේ රිදි කැවලි දෙකක් මේවා රෝස මේවා රෝස එකක් රෝස එක රතු කට තියලා මේසරෙද්දක් හදන අනේ මේසරෙද්දේ දිග මේසරෙද්දේ දිග මෙසල හොයන්න රෝස පාට රෙදි කැවැල්ලක දිග රෝස පාට රෙදි කැවලි ගන්න ඊටසේ රෝස පාට රෙදි කැවලි වල දිග රයිට් ඊට පස්සේ රතු පාට රෙදි කැවැල්ලක දිග රතු පාට රෙදි කැවලි ගන්න ඒ රතු පාට රෙදි කැවලි වල දිග ඊටසේ මේස රෙද්දේ මුළු දිග මේස රෙද්දේ මුළු දිග උත්සාහ කරන්න තනියෙන් මහන්සිලා හද හැම වගන්තියක් කියන්න right ඉවරය අතස්සන් දරුවනේ හරි බලමුනේ අදඤ්ඤා රෝස පාට ප්‍රෙදි කැබලි එකක දිග ඒ රෝස පාට ප්‍රෙදි කැබලි මාත් ඔගොල්ලොන්ට මේ පේනවද කියලා මාත් මේ ෆෝන් එකක් ළඟ තියන් බලනවා හරි डिस्प्ले बलो
ඊට පස්සේ ෆෝන් එකෙන් කොහමද පේන්නේ කියලා මේම බලනවා. රයිට්. එහෙම තමයි උගන්නන්නේ. ඩේටා යනවා මගේ හැම පැත්තටම ට්‍රාන්ස්ෆර් වෙනවා. එක එක ඊමේල් එකෙන් ලොග් වෙලා තියෙනවා. එහෙම කරලා තමයි ඔයගොල්ලන්ට මේ උගන්නන්නේ. හරිද? රයිට් හරි. රෝස පාට රෙදි කැමලි එකක දිග ඒ. රෝස පාට රෙදි කැමලි ගණන. හතරයි තුනයිනේ. රෝස පාට රෙදි කැබලි තුනේ දිග. රෝස පාට රෙදි කැබලි තුනේ දිග. ඒ ගුණ කිරීම තුන තුනයි එක ලියන්න ඕන. හරිද? තුනයි ඒ. ඊට පස්සේ රතු පාට රෙදි කැබලි එකක දිග සෙන්ටිමීටර් 25යි. රතු පාට රෙදි කැබලි දෙකක දිග 25ව දෙක සෙන්ටිමීටර් 50යි. එනම් මේස රෙද්දේ මුළු දිග. මේස රෙද්දේ මුළු දිග. රෝස පාට රෙදිවල දිගට රතු පාට රෙදිවල දිග එකතු කරනවා. තුනයියට එකතු කරනවා 50. එක ප්‍රකාශනයක් එන්නේ. තුනයියේ එකතු කිරීම 50යි. තුනයියේ එකතු කිරීම 50යි. හරි අතුසන බල සමහර වට මේ අස්සේ ලියනු පේනු බලන්න. නිත්මි නෙතාස් අතුසල්දේ නිත්මි වගේ නහය කලින් අතුස්ස නෙත්මි නෙතාශද වගේ නම ඔක්කොම පේන්නේ ටයිප් කරමු දැන. නෙත්මි අම්මයි දුවයි දෙන්නම ඉන්නේ. නෙත්මි අතොස්ස ඔයාලට මේක තේරෙන්නේ නැද්ද? ඒ නෙත්මි ඔයාලට තේරෙන්නේ නැද්ද දුවේ? තනියම හැදුවද නැත්නම් හදාගන්න අමාරුද? මම දැක්ක ලියර පහුවෙලා මම හදද්දි තනිය ලියාගන්න හදන්න අමාරුද? ඔළුවේ කියන්න තලියෙන් හදන්න අමාරුද? ඕනනම් ඕ කියන්න නැත්නම් පුළුවන් නම් පුළුවන් කියන්න හදන්න අමාරුද? තනියෙන් හදන්න පුළුවන් නම් පුළුවන් කියන්න. බැරි නම් බෑ. පුළුවන් මෙහෙමයි බැරි නම් බෑ. ඔව් තනි කතර පුළුවන්ද? පුළුවන් මෙහෙම. බැරි නම් මෙහෙම. ඔව් පුළුවන් ඒ අතුස්සන තනි නහය ගලින් අතුස්සන නැත්නම් මට පේන්නේ නැහැ. නහය වදින්න අතුස්සන. නැත්නම් පේන්නේ නැහැ. ඔයා ફોකස් වල වැඩි ටිකක් වැඩි ඉන්නවා. කැමරේ කර ගොඩක් ළඟ ඉන්න එක හන්ද මේ ඉරියව් පේනවා අඩුයි මූණ විතරයි පේන්නේ. යම් කිසි ප්‍රමාණයක් ඈතින් ඉන්න ඕන. එතකොට ඔයගොල්ලෝ මට හොඳට පේන්නේ. ආරයිට් හරි. තව ගානක් හදමු ලියන්න. ප්‍රශ්න අංක රවිලක්කම් 6. රවිලක්කම් 6. තාත්තා වෙළඳ සැල්ලට ගොස් රුපියල් පී මිල පාන් ගෙඩි යකින්
භාගයක් සහ එකක් රුපියල් 10ක් වන කෙසෙල් ගෙඩි දෙකක් මිලට ගත්තේය. කෙසෙල් ගෙඩි දෙකක් මිලට ගත්තේය. තාත්තාට වැයවන මුදල සොයන්න තාත්තාට වැයවන මුදල සොයන්න පාංගෙඩියක මිල රුපියල් පි වැගත් ලියන්න. පාංගෙඩියක මිල මංගතලියලා පටන් ගන්න. පාං ගෙඩි එකක මිල ගාන දෙනෝ පි. එනං පාං භාගයක මිල. පාං භාගයක මිල. පාන් දැකලා දෙන අතුස්සනම පාන් දැකලා තියෙන අතුස්ස රයිට් හොඳයි සතුටුයි. පහංගෙඩියක මිල දන්නවා නම් පැටව් පාන් භාගයක මිල හොයන්න මොකද කරන්නේ? පහංගෙඩිය රුපියල් 50 නම් පාන් භාගයක් හොයන්න 50 දෙකට බෙදනවා කියලා දන්නේ අතුස්සනේ. කාලක් නම් 4ට හරිද? 4න් 1 කාලක් නම් 4න් 1 4ට බෙදන්නේ රයිට්. තුන් කාලක් නම් 4න් 3 තුන් කාලක් නම් 4න් 3 කාල භාගය තුන් කාල. පාංගෙඩියක් පීනම් භාගයක හොයන්න පී බෙදීම දෙක යටින් ලියන්න. පී බෙදීම දෙක හරියට බලන්න ඔය ඉන්න ලගින් නම්බර දාත්තල මෙයාලා මෙහෙම ලියන්න ඕන. බෙදීම ලකුණ දාලා ලියන්න බෑ, මෙහෙමම ලියන්න ඕන. අපි එහෙම ඉගෙන ගත්තේ, කියවන්න ඉගෙන ගත්තා. පී බෙදීම දෙක පාන් භාගයක මිල පී බෙදීම දෙකයි. ඊට පස්සේ කෙසෙල් ගෙඩි එකක මිල. අපට එකපාරට හොයන්න පුළුවන් කෙසෙල් ගෙඩි දෙකේ මිල. එකපාරට වෙමු කෙසෙල් ගෙඩි දෙකක මිල. එක ගෙඩියක් 10යි, 10ව 2ක්, 10ව 2ක් රෝ 20යි. එහෙනම් තාත්තාට වැය වූ මුදල තාත්තාට වැය වූ මුදල තාත්තා පාන් භාගයයි කෙසෙල් ගෙඩි දෙකකුයි ගේන්නේ. පාන් වලට වැයවන මුදල පී බෙදීම දෙකයි, කෙසෙල් වලට වැයවන මුදල 20යි. පාන් වලට වැයවන මුදල දරු පැටව පී බෙදීම දෙකයි, කෙසෙල් වලට වැයවන මුදල 20යි. එහෙනම් මේ දෙක එකතු කරන්න ඕන. උත්තරේ එන්නේ පී බෙදීම දෙක එකතු කිරීම 20. දැන් ඔබ ලියන්නේ ඔයගොල්ලෝ පොතේ රූල් තියෙන්නේ මෙහෙමනේ. මේ විදිහ තමයි පොතේ රූල් තියෙන්නේ රයිට්. දරුපටව ඔයගොල්ලෝ ලියන්නේ මේ විදිහට පී බෙදීම දෙක එකතු කිරීම 20. පී බෙදීම දෙක එකතු කිරීම 20 රයිට්. ඔබට විනාඩි දෙකක් ඉන්ටර්වල් එකක් දෙන්නම්. හරි, 7යි සමහර ඉස්කෝල ඇති ඔයගොල්ලන්ට, ඒ වුණාට 7යි මාර විතර උගන්නනවා ඉස්කෝල තීනායෝ නම් ඒ 7න් පස්සේ අයින් වෙලා ගිහිල්ලා ඔයගොල්ලෝ 7 මාර නෙවෙයි 8 විතර උගන්නනවා. 7 මාරෙන් පස්සේ අයින් වෙලා ගිහිල්ලා පස්සේ වීඩියෝ එකේ ඒක ටික පස්සේ බලන්න පුළුවන් තරම් ඉන්න බලන්න. ඉස්කෝල පටන් ගත්ත ගම උගන්නන්නේ නැහැ නේ ඒ වෙලාව. ලෙසන් එක වෙලාට ගිහිල්ලා වැඩ කරගන්න බලන්න. මොකද මේ පාඩම ගොඩක් උගන්වන අභ්‍යාස මාලාවල් 7ක් 8ක් තියෙනවා. එතකොට ඒ ටික කරන්න අවශ්‍ය දැනුම අපි ප්‍රතිනිර්මාණي කරගන්න ඕන. හරිද? සායක කලබලද කරන්න බෑ. හිමින් තමා මේක තේරුම් ගන්න ඕන. උඩින් පල්ලෙන් නැතුව හරියට මේ ටික තේරුම් ගන්න. වෙලා ගියට කමක් නෑ. දැන් ඔයගොල්ලන්ට උදාහරණයක්
දැන් කලබලෙට මේව කළ වැඩක් නැහැ බලා ගන්න දවලට ඕන පහයේ වල අදහස ඉතින් පහයේ වල අදහස පෙන්වන්න මම ඔයගොල්ලන්ට 37යි 7 25 ඒවා පහක් ගැන කතා කරා 37යි 7 25 ඒවා පහ 37යි 7 25 ඒවා පහ මේ කිඹුල බණිස් එක මිල 37යි 25යි කිඹුල බණිස් පහේ මිල ඔයගොල්ලන්ට එකපාරට කියන්න බෑනේ ඔයාලා කරන්නේ මේ පහක් ලියලා එකතු කරනවා right කඩේ මුදලාලි මොකද කරන්නේ ඔයගොල්ලන්ට පුළුවන් එකක් ලියලා පහෙන් උඩ කරන්න සංඛ්‍යාවලදී එහෙමයි වැඩ කරන්නේ ඉතින් මේ පහයේ ගණිද්දී කිඹුල බණිස් එකක් a તો කිඹුල බණිස් පහේ මිල හොයන්න මේ වගේ a අකුරු පහක් එකතු කරන්න පුළුවන් ওই විදියට එකතු කරනවා එහෙම කරාම පහයි a එහෙම නැත්නම් එක කිඹුල බණිස් එක මිල a ඒ වගේ පහක් ගුණ කරනවා එතකොට එන්නේ පහයි a එතකොට අදහස ඔයගොල්ලන්ගේ ඇඟට හිවිහිට වැටෙන්න ඕන කලබල නැතුව මේක තේරුම් ගන්න ඕනේ ඒකට වෙලා ඕන ඒ වෙලා ආර ගන්න නම් අපි ගොඩක් වෙලා උගන්නන්න ඕන ඔයගොල්ලෝ ගොඩක් වෙලා ඉගෙන ගන්න ඕන ඒවා ටක් ගාලා තේරෙන අති දක්ෂ ළමයි ඉන්නෝ එහෙම ළමයි ටිකයි ඉන්නේ එතකොට සාමාන්‍ය මට්ටමේ ළමයි තමයි ගොඩක් ඉන්නේ ඉතින් ඔයගොල්ලෝ මේවා තේරුම් ගන්න නම් මේවා කටපාඩම් කරන්න බෑ හරි අදහස අල්ල ගන්න ඕන එතකොට තමයි ඔයගොල්ලෝ හිතලා දෙයක් කරන්නේ ඉතින් ඒවට වෙලා ඕන අපට ෆිසිකල් පන්ති පටන් ගත්තම මෙච්චර වෙලා හම්බෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්නේ. එසා ඔයගොල්ලෝ මේක ප්‍රයෝජනවත්කම තේරුම් අරගෙන මේවට සම්බන්ධ වෙන්න ඕන. රයිට්? එසා මම විනාඩි දෙකක් දැන් පැයක් හිටියේ නිසා විනාඩි දෙකක් ඉන්ටර්වල් දෙනවා. හරිද? ඒ ඉන්ටර්වල් එක අර්ථවත්ව ගත කරන්න ඕන. එළියට ගිහිල්ලා වටපිට බලලා ඈත බලන් ඉඳලා විනාඩියක්වත් ඈත බලන් ඉන්න ඕන. හරිද? එහෙම කළා ටීවී එකේ දාත ප්‍රවෘත්ති බලනවා කියලා අද දෙරණ වර්ණය කියලා එහෙම බලන් ඉන්නේ නැහැ. හරිද ටග්ගාල නැගිට ගිහිලා රවුමක් ඇවිදලා එන්න හොඳ දරුවනේ යන් එදිරි සිංහ ගිහින් එන්න පුතේ එළියට ගිහින් ඇවිදලා එන්න නෝනා ප්‍රති ඉන්ටර්වල් තේ මොනෝනේ එළියට ගිහින් ගස් කොළන් බලමල තේක වීලේ යන්න පුතේ හොන් දරුවනේ
right interval avasan a moment विवेके अवसान विवेके अवसान राइट हरी लियान रामिला कं हाय हाय तो पेटाओ हाय रामिला कं हाय राइट हरी मधुरे केरल हरी रोमिला कांग हाय ताता ग्राम ए इस्कंदय अति केक एककिन कालक हतरेन एकक हतरेन एकक्द हतरेन एकक्द एकक रुपियाल दहायक वन पैटिस तुनाक द सॉरी ताता एकाक ग्राम हतलियाक वन ताता एकाक ग्राम हतलियाक वन पैटिस तुनाक द मिलट गत्ते मिलट गत आहार वल मुलु स्कंदय वीजीय प्रकाशनयकिन लियन्न ताता ग्राम ए स्कंदे अति के गड़िया किन के किन हाथरे निकाय के किन हाथरे निकाय गंडे ग्राम हाथलिया के स्कंदे अति है ना पैटिस तुनक गन्नो मिलटा का ताहार वाला मुलु स्कंदे अंदर वागंती लिया वागंती लिया ना पटांग गाने धार गने सलाम लियानो के एक का इस्कांदे पलवेनी वागंती है के एक का इस्कांदे देवनी वागंती है के गेडियन हाथरेन एक का इस्कांदे हते चंक पाह सुमात ओया गया मी गोड़ पुता रिच्वन ने तो महिंद ने दिया ने ओ राइट पुते में ओया गया वीडियो सेटी सरस करन ओया दागिनों ने में विशेष अवस्था अपने बरन ओया गया सेटिंग सलवा डबल लेला फेर पड़ी कोटुआ का है फसे का आदन को दें गाना आदन कुत्ता दें गाना आदन जाने फसे कराने पुलों दें गाना आदन जाने असंतल ये ला इक्मंट आदन ना त
පාංගෙඩියෙන් කේක් ගෙඩියෙන් හතරෙන් එකක ස්කන්ධය සකුණ හතඩි අංක 29 සකුණ ඔයා මේ කාර් එකක් තමයි දාලා තින්නේ ඔයාගේ මූණ පේන්න හදාගන්න වැඩ කරන පේන්න वैडीवर अतुसन दिन गान हदल थोड़ा हदन हद केक एकक स्कंदे ए केक के हतरेन एकक स्कंदे ए बेदीम हतराय ए बेदीम हतराय पैटिस एकक स्कंदे ग्राम हतली है पैटिस तुनक स्कंदे हतली है व तुना ग्राम एक शीर्ष है नमुलो स्कंदे ए बेदीम हतर එකතු කිරීම 120 මේ තියෙන්නේ කේක් එකෙන් කාලක ස්කන්ධය පැටිස් තුනේ ස්කන්ධය හරි අතුස්සන්න පැටව නහය කෙලින් නහය තර වෙන්න ඕන හරියයි ගැත උත්තරේ හරි අතුස්ස ලස්සන හරියක් විසි කරන දරුවනේ ලස්සන හරියක් විසි කරන්න රොමිලක්කං හත සෙනුකි සෙනුකි වෙළඳ සැලට ගොස් සෙනුකි වෙළඳ සැලට ගොස් රුපියල් ඒ මිල රුපියල් ඒ මිල වට්ටක්කා ගෙඩියකින් භාගයක් මිලටගෙන ඇය අත තිබූ රුපියල් 500 වෙළඳ සැල් හිමියාට දුන්නාය ඇය අත තිබූ රුපියල් 500
වෙළඳ සැල් හිමියාට දුන්නාය. සෙනුකිට ඉතිරිව ලැබෙන මුදල සොයන්න. සෙනුකිට ඉතිරිව ලැබෙන මුදල සොයන්න. සෙනුකිට කීයක් ඉතිරිව හම් වෙනවද කියලා හොයන්න ඕන. උත්සාහ කරන බලන්න තනියෙන්. සෙනුකිට කීයක් ඉතිරි වෙලා ලැබෙනවද කියලා හොයන්න ඕන. පටන් ගන්න. සමත් සුමිත් නේ 7H කවුද පුතේ ළඟ ඉන්නේ? ආ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගොඩක් ස්ලෝ. කවුද ළඟ ඉන්නේ? ඔ පෙන්නන බල. අර පෙන්නන විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝ. හොඳට වැඩ කරන්නකො. ඔයා ඉන්ටර්නෙට් ෂෙයා එකක් මොකක් හරි දා. ඔයා මේ ඉන්ටර්නෙට් එක ඔයා දාගෙන තියෙන මොනවාරි ස්ක්‍රීන් ෂෙයා එකක්. ඒ නිසා තව ටිකක් ස්ලෝ ඔයා. ඔයාගේ ස්ක්‍රීන් එක වටේ මොනවාරි දාගෙන තියෙන ඔයා බ්‍රැක්ග්‍රවුන්ඩ් එකක් හරි මොනවාරි දාන් ඉන්නවා. ඒ නිසා තව ටිකක් ඔයා ස්ලෝ. ඒව අයින් කරන්න. ඒව අයින් කරාම ස්පීඩ් එක වැඩි වෙනවා. සිද්මි ප්‍රභාශ්වරි ඉවරේදුවේ මොන සිද්මි කල්පනා කරන්න කිසි දෙයක් ලියන්න එතුන. කවුද ළඟ ඉන්නේ? කතා කරන්න බල පෙන්න. තාත්තා හරි කවුරු හරි ඉන්න කෙනෙකුට එන්න කියන්න බල. තාම නෑනේ. චුට්ටක් මිස් මේ දෝනිගාවෙන් ඉන්න. තාම සිද්වි හැදුවේ නෑ. ගාන හැදුවේ නෑනේ සිද්වි නේ. සිද්වි කල්පනා කර කර ඉන්නවා. ලෝකය ගෝලාකාරයි, මාර වැඩේ, පෘථිවිය කැරකෙනෝ, සූර්යා වටෙච්චානෝ, පෘථිවියට භ්‍රමණයක් සහ පරිභ්‍රමණයක් තියෙනවා, පෘථිවිය මාරයි ගෝලයි, ගෝලය මාරයි පෘථිවි. එයා කල්පනා කර කර ඉන්නවා. ඒගොල්ලෝ වැඩ එයා කල්පනා කරනවා. තමන් කරන වැඩ ප්‍රමාණය මත තමන්ගේ සාර්ථකත්වය රැඳිලා තියෙනවා. තමන් තමන්ට අවංකව වැඩ කරන්න ඕන. අලස නොවී ජීවිතය සාර්ථක කරගන්න හිතට ගන්න ඕන. ඔබේ සතුට රැඳිලා තියෙන්නේ ඔබ ගාම තමයි. ඔබේ සැපත රැඳිලා තියෙන්නේ ඔබ ගාම තමයි. අනාගතයේ සැප විඳින්න නම් වර්තමානයේ මහන්සිලා වැඩ කරන්න ඕන. වර්තමානයේදී ඔබේ මහන්සිය ගන්නේ නැත්නම් අනාගතයේ දුක් විඳින්න වෙනවා. හරිද? ඒ නිසා ළමා කාලේ කැප වෙලා උනන්දුවෙන් මාඩක් කරලා වැඩ කරන්න ඕන. අමතර පොත් කියවන්න ඕන, පෙළ පොත් කියවන්න ඕන, සෙල්ලම් කරන්නත් ඕන, ටීවි එක චුට්ටක් බලන්න ඕන. හරිද? ළමා වැඩසටහන් බලන්න ඕන පොඩ්ඩක්. හරි? හැබැයි ඉගෙන ගන්න එක ප්‍රධාන. පළවෙනි තේමාව අධ්‍යාපනය. හරිනේ? පළවෙනි තේමාව අධ්‍යාපනය. සා හොඳට ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්නකොට ආසාව කැපවීම තියෙනවා. ඉගෙන ගන්න දේවල් වලට හිත යොමු කරගන්න ඕන. ඉගෙන ගන්න එක පිපාසයක් කරගන්න, ආසාවක් කරගන්න, හොබි එකක් විනෝදාංශයක් කරගන්න ඕන. ඔබ ඉගෙනගෙන සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන. ඉගෙනගෙන සතුටු වෙන්න. ඔබේ සතුට රඳා ගන්න ඉගෙනීම මත. පොත් කියවල සතුටු වෙන්න. පොත කියවල ඉවරනාම සතුට ඇති කරගන්න.
කියවීම තමන්ට සතුටක් ඇති කරන සතුට කියන්නේ මොකක්ද සතුට තියෙන අතොස්සන තමන්ට තමන්ට සතුට තියෙන අතොස්ස සතුට තියෙන තමන්ට දුක හිතෙච්ච දවස් අතොස්සන ජීවිතේ කවදාකාරී දුක දරන අවස්ථා සතුට දුක දෙකක් තියෙනවා සතුට වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් රයිට් සතුට වෙන්න කැමති අතොස්ස සරනේ දුක් වෙන්න කැමති අතොස්ස තමන් කැමති දුක් වෙන්න කවුරුත් කැමති නැහැ කවුරු කැමති සතුට වෙන්න රයිට් අම්මා රසට යුවහම ඒක හැම රසයි ගුවාම සතුටයි අම්මගේ පොකෑම රස නැහැ ගුවා වල දුකයි අන්න දුක ඒක දැනෙන්නේ ඕගලට අම්මට තමයි දැනෙන්නේ අම්මා රසට කෑම ගන්න ට්‍රයි කරනවා එයා ඔය පොකෑම ඔයාලා කියන රස නැහැ කියලා හරිද එතකොට ඔයාලා රස නැහැ කියලා අම්මට වේදනාව ඇති කරලා ඕගොල්ලෝ සතුට ලබනවා එයා වේදනාව විදිහට දකින්නකොට ඕගොල්ලෝ එහෙම හිතන්නේ නැතුව තමයි කියන්නේ අම්මෝ යපු කෑම රසයි කියලා කිව්වා මේක තාත්තත් කියන ඕගොල්ලොත් කියන හරි සුවඳයි කියලා කියන අම්ම සතුට වෙනවා දගොල් ළමයි තාම කියන ගියතු ගන්න කියලා අනේ දුවේ අනේ පුතේ ගියතු ගන්න අපේ ගෙදර පොල්ල තුන් දෙනෙක් ඉන්නේ අපේ නෝනා එක එක වැඩ කියන මට ඇහෙන කිරොඩ මල් කඩන්නේ කියලා මල් කඩන් ගාම එයා මල් පූජ කරලා ඒ වැඩ කරන්න ඕනේ ඒක ඩියුටි බාර දීලා තියෙන්නේ ලොකපුතා විශ්වවිද්‍යාලේ ෆස්ට් ඉයර් එකේ ඉන්නේ එයාත් මේ දවස්වල යටත් ගන්න නෝන පාර්ලද එයා දින උදේට විදුලි අතු ගන්න ලොකපුතා විදුලි අතු ගන්න අද උදේ මාත් එක නෝන කිව්ව දැන් ලොකපුතාට මේ සතියේ විභාගයක් තියෙනවා ඒ නිසා අපි එයාට විදුලි අතු ගන්න එයා දෙන්නේ හරි එතකොට ළමයි වැඩ කරන වැඩ කරලා දැන් ලොකපුතා විදුලි අතු ගෑම අපි කියන ෂා හරි ෂෝ ुटाइन ඔච්චර හොඳට මටවත් අතු ගන්න බෑ කියලා මං කියන්නේ. ඔච්චර හොඳට මටවත් අතු ගන්න බෑ කියලා. හරි. මල් ටික කඩලා මල් වට්ටිය හදලා අර මේ මල් හතර පහක් තියෙනවා. ලස්සන මල් වට්ටිය හදලා නෑ. හැබැයි බුදු ආදිර පූජා කරන පෑන් ගියන පූජා කරන. එසේ මං දැකලික අඩුපාඩු කියන්නේ නෑ. මං කියනවා ඔච්චර හොඳට මටවත් නෑ මල් වට්ටිය හදන්න කියලා කියනවා මම ඊළඟ දවසේ යාට පේන මල් වට්ටියක් හදනවා ඊළඟ දවසේ මම මල් වට්ටිය හදනවා හන්ද මේ ඇඳුවා මෙයාට තේරෙන මල් වට්ටිය හදන්නේ කොහොමද කියලා මම මල් ටික හදන සුදු මල් ටික වටේට තියන පැදෙන් කටුඩු මලක් හරි මොකක් හරි ගහලා මල් වට්ටිය තියලා තියෙනවා ඒකට එයා දන්න මල් වට්ටිය හදන්නේ මේමයි කියලා ඊළඟ දවසේ එයා මට වැඩිය හොතර මල් වට්ටිය හදන මැදින් රෝස මලකුත් ගහනවා අම්මගෙන් බැනුම් අහලා අම්ම කියන රෝස මල් කැඩුවේ කියලා ඒ වළන්නතු බුදුහාමුදුරට පූජා කරන්න බැරි රෝස මලකුත් ගහනවා right දැන් ප්‍රශංසා කරන්න ඕනේ සතුට තියෙන්නේ අපි ළඟ තා ඔයාලා හැමෝම කැමති සතුට වෙන්න හොඳ දකින්න හොඳ අහන්න සතුට ළඟා කරගන්න නම් අපි කැපකිරීම කරන්න ඕන උදෙන්නේ කිටින්න ඕන රැ වෙනකම් පොඩ්ඩක් වැඩ කරන්න ඕන පොත් කියවන්න ඕන එකතන වාඩි වෙලින්න ඕන හරිද සතුට කියන එක රැඳිලා තින්නේ අපි ළඟ අපේ සතුට තව කෙනෙකුට අපි දෙන්නේ නැහැ අපි කරන වැඩ වලින් සතුට මම ඔයගලට උගන්න සතුට දෙනවා දැන් මම ඊරා එකට නිදාගත්තා ඒගොල්ලෝ දන්නන පුදුම හිතයි හරිද රා එකයි මම ඊ නිදාගන්න වීඩියෝ වෙබ්සයිට් දාලා සමහර ළමයි පරණ වීඩියෝ ඊළෝ YouTube දාලා ඒවා අප්ලෝඩ් කරලා නයිට් ටයිම් ඩේටා ගොඩක් ඉතුරු වෙලා තියෙනවා නයිට් ටයිම් එකට ගොඩක් ඉදිරි වෙච්ච නිසා ඒවා ගන්න පුළුවන් රෑ 12 ඉඳලා. රෑ 12ට මේ දවස්වල ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුයි. ඒ නිසා අප්ලෝඩ් කරන්න පුළුවන් රෑ 12න් පස්සේ. රෑ 12 ඉඳලා මම ඒවා එක වෙනකන් අප්ලෝඩ් වලට දැම්මා. වීඩියෝ 7ක් අප්ලෝඩ් කරලා දැම්මා.
वीडियो एक जीबी हतराय तुनाय तो जीबी हाथा का अपलोड करने में कपाट जीबी विषय ना क्या आउट है ना तो ने अपलोड देना डाल रहा है एक बार का मरा के लिए अपलोड ले इधर वेकल अपलोड देने मांगी तो बस मशीन ने नॉट मशीन ने कौन ने कहते लेता करने दिया अरे इधर से आधे उदय आ गिला उदय हाथर ने नेगेटिव मशीन ने का शटडाउन करा कंप्यूटर शटडाउन करना था वॉन्टेड ये रात तो नौती ओगल उगाना दी मशीन ने कन स्ट्रक पे के लिए बाय है ये मुझे उगाना ने वेन ने ऐसा उधर हाथरा निकले का ऑफ कर ला वॉश मून हो दला ऐसा संपूर्ण किट्टे का माती रो तापाद देख बेहतर है नेते और लॉस होती है ना राइट साफ पे लें सुवा खुदती है ना संपूर्ण में किट्टे का माती रो इसको ले आना होगा कि इसी दुआ करने सापाद देख है मेंस देख है इतने नेते ये मतलब उधर निकल ला मून हो दल फिर इसे दुवेला තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඉතින් අපි යම් තැනක දියුණු වී සිටීද ඒ දියුණුව මත තියෙන්නේ අපි කළ කැපකිරීම. චුට්ටක්වත් කම්මැලි නැහැ. මං චුට්ටක්වත් දුකේ උගන්නන්නේ නැහැ. මම ඔයගොල්ලෝ උගන්නලා මාර සතුට වෙනවා. හැම උදාහරණයක්ම මම කොහෙවත් කොහෙවත් උදාහරණ ලියාගෙන කොළ කෑල්ලක් මට නැහැ. මට කිසි කොළ කෑල්ලක් නැහැ. කිසි ගාණක් මගේ අතේ කොහෙවත් ඇත්තේ නැහැ. මේ පොතක්වත් ඇත්තේ නැහැ. මෙතන පොතක් තියෙනවා. उदाहरण उदाहरण सलसुम कर किसी को लेकर दिने එතන දැන් මේ හැම දෙයක්ම කරන්නේ මාර සතුටේ හරිද එහෙම තරහා ගන්නේ බොරුවට බොරුවට තමයි තරහා ගන්නේ ඔයගොල්ලොත් එක්ක සමාලාන මගේ තරහා පෙන්වන්න නැතුව ඉදිදී ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැති නිසා නිසා පුරුදු වෙන්න සතුට තියෙන කාගාවද අපි කාම අපිට සතුට වෙන කවුරුවත් දෙන්නේ නැහැ අපි කරන වැඩ වලින් තමයි අපට සතුට ලැබෙන්නේ අපි කරන වැඩ වලින් दिव्य अनागत वैद्य वाहन सर्विस අරද මේෂන් වැඩ කිරීමත් උසස් උසස් ගණේ රැකියාව මේෂන් වාසුන කෙනෙක් වෙනවා කියන්නේ ඉහළ රැකියාවක් කියලා රැකියාව ගැම රැකියාව ඉහළයි එක රැකියාවක් අනිත් රැකියාවට අගෞරවයක් වෙන්නේ තනකොළ කැපීමත් ඉහළයි තනකොළ මන අංකල් නැත්තම් අපේ තනකොළ රැවිලා ඒ වැස් සර්පයෝ ගිහිල්ලා සත්තු කැත කරලා අපට ඇවිදින්නමයි අපේ මිදුලේ ඉස්කෝලේ පිටරියේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ ඉස්කෝලේ වැඩ කරන මාමල නැන්දල තනකොළ කපලා ග්‍රවුන්ඩ් එක ක්ලීන් කරන්න නැත්තම් අපිට සෙල්ලම් කරන්න බෑ ඒකත් අවශ්‍යයි හරිද ඒකත් අපට අවශ්‍යයි කොණ්ඩේ කපන මාම නැන්ද නැත්තම් අපේ කොණ්ඩ වැවිලා අපි කැත වෙනවා යක්කු වගේ අපි ආ ඒක කැතයලත් අවශ්‍යයි ඉතින් ඒක රැකියාව කනිර රැකියාවට දෙවෙනි නෑ හැබැයි සමාජයේ විසින් උඹව රැකියාවකින් උස්සලා තියලා බලලා තියෙනවා ඒක මෙහෙමයි කියලා කියන්න බෑ
කවුරුවක් කැමති නැහැ මම අනාගතේ සැලුන් එකක කොණ්ඩෙ කපන ඇන්ටි කෙනෙක් වෙන්න මාම කෙනෙක් වෙන්න කැමති අතුස්සන්න. සැලුන් එකේ කොණ්ඩෙ කපන මාම කෙනෙක් වෙන්න කැමති අතුස්සන්න. කවුරුවත් කැමති නැහැ. කොහොමද ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති අතුස්සන්න. තමන් කාලේ වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි. ගොඩාක් කෙනා වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි. කොහොමද අනාගතේ ලෝය කෙනෙක් වෙන්න කැමතියි නීතිඥවරියක් නීතිඥවරේ. දැන් ගොඩාක් ඉන්නවා. ආ කොහොමද අනාගත ඉංජිනේර කෙනෙක් වෙන්න කැමති අය? IT ඉංජිනේර කෙනෙක්, කම්පියුටර් ඉංජිනේර කෙනෙක්, එහෙම නැත්නම් මෙකනිකල් ඉංජිනේර කෙනෙක්, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්, එහෙම නැත්නම් සිවිල් ඉංජිනේර කෙනෙක්, මොනවා හරි ඉංජිනේර කෙනෙක් වෙන්න කැමති අය? මම පන්ති භාගයක් කෙන ඉංජිනේරුව වෙන්න කැමති කියලා බලනවා. රයිට්. කොහොමද කවදා හරි මම ෆාම කෙනෙක් වෙන්න, ගොවිරාළ කෙනෙක් වෙන්න කැමති අතුස්ස? ගොවි මහත්තයෙක් වෙන්න. ඒකට කැමති නැහැ. ඈ ගොවිරාළ කෙනෙක් කියන මේගොල්ලෝ කවුරුවක් කැමති නැහැ. හරිද? හැබැයි ඔබ හොඳට ඉගෙන ගත්තොත් යන්ත්‍රානුසාරයෙන් හොඳ ගොවි මහතෙක් වෙන්න පුළුවන්. ඔක දියුණු රටවල ඉගෙන ගත්තා තමයි ගොවියෝ වෙන්නේ. මේගොල්ලෝ වැරදි පොරේ යොදන්නේ. හොඳට ඉගෙන ගත්තා තමයි ගොවියෝ. දියුණු රටවල ගොවියාට ලොකු වැටුපක් ආවා. මේ රටවල ගොවියෙක් වෙන්න කැමති. ගොවිය කියන්නේ කුඹුරේ වැහලා මඩ ගාගෙන ඉන්න මිනිහෙක් නෙවෙයි. අපේ රට දුප්පත් නිසා අපේ රැකියා දිහා බලන්නේ ඔය විදිහට තමයි. කැමතිලා ළමයි කැමති නැහැ ළමයි එවෙන් රැකියාව වල යන්න. මේ ලෝක දියුණු රටවල ඊට වෙනස්. ඇමරිකාවක රටක් ගත්තාම ගොවියා මඩ ගාගෙන ඉන්න මිනිහෙක් නෙවෙයි ඉංජිනේර කෙනෙක් වගේ ලොකු දැනුවත් ඉන්න කෙනෙක් තමයි ගොවියා කියන්නේ. එයා නරක පොර භාවිතා කරන්නේ. එයා වැරදි ක්‍රම යොදා ගන්න. එයා බුද්ධිමත් එක්කෙනෙක් ගොවියා. එයා හැමතිස්සෙම අනිත්‍ය වෙනුවෙන් හිතලා වගා කරන්නේ. අපේ රට මේ තත්ත්වයටපත් වෙලා තියෙන අපේ ආකල්ප නිසා. හොඳ සිතවිලි ඇති කරගන්න. කවදාවත් වරදින්නේ නැහැ. සතුට තියෙන ඔබ ළඟ සෑම නිමේෂයකම හොඳ කටයුතු කරේ හිත යොමු කරන්න ඕන. ඒ වුණාම ඔයගොල්ලන්ට ලස්සනට හිතන්න ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඔයාලා මාර විදියට වෙනස් වෙනවා. කිසිම දුෂ්ටකමක් නැති වෙනවා. රයිට්. එන්නෙන් ඔබ සරල වෙනවා. සතුටින් ඉන්න පුළුවන් වෙනවා. සතුට තියෙන්නේ අපි ළඟමයි. ඒසා සතුට වෙන්න නම් දෙමාපියෝ කියන දේවල් අහලා ගුරුරු කියන දේ අහලා අනාගතය වෙනුවෙන් වැඩ කරන්න ඕන. බලන්න සෙනුක වෙළඳසැලට ගිහිල්ලා රුපියල් ඒ මිල වට්ටක්ක ගෙඩියකින් භාගයක් ගන්නවා. ඒතර වට්ටක්ක ගෙඩියෙන් භාගයක මිල. වට්ටක්ක ගෙඩියක මිල. ඒ වට්ටක්ක ගෙඩියෙන් භාගයක මිල. ගෙඩිය මිල දෙකට බෙදෙනවා. කඩේට දෙන මුදල. කඩේට දෙන මුදල. රුපියල් 500යි. කඩේ රුපියල් 500ක් දෙනවා. වට්ටක් ගෙඩිය රුපියල් වට්ටක් ගෙඩියෙන් භාගය රුපියල් 50යි. දැන් සෙනුක රිදිලා හම්බෙන මුදල හොයන්න දීපු ගාණෙන් වට්ටක්කවල ගාන අඩු කරන 450ක් රිටර්න් ආපහු හම්බෙනවා. සෙනුකිට අතට ලැබෙන මුදල ඉතිරිව ලැබෙන මුදල ඉතිරිව ලැබෙන මුදල දුන්නේ 500යි ඉතිරි ගාරම යන වට්ටක්ක ගෙඩියෙන් භාගෙ මිල අඩු කරන 500 අඩු කිරීම ඒ බෙදීම දෙක ලස්සන හරියක් දාන්න හරිය අතුස්ස 500 අඩු කිරීම ඒ බෙදීම දෙක හරි රයිට් හරි චුට්ට බලන්න රමිලක්කං 6 කසුනේ කසුනේ යහළුවන් සමග බෙදාගෙන ආහාර ගැනීමට ආපන ශාලාවෙන් කසුනේ
යාළුවන් සමග බෙදාගෙන ආහාර ගැනීමට කසුනි හොඳ ළමයි යාළුවත් එක්ක බෙදාගෙන කන්නේ කසුනි යාළුවන් සමග බෙදාගෙන ආහාර ගැනීමට ආපන ශාලාවෙන් රුපියල් ඒ මිල බනිස් ගෙඩි පහක් සහ රුපියල් ඒ එකක් රුපියල් ඒ මිල ආපන ශාලාවේ මෙතන එකක් කියලා තියෙනවා එකක් කියන වචනේ වැටුන්නේ එකක් රුපියල් ඒ මිල බනිස් ගෙඩි පහක් සහ එකක් රුපියල් B simple B මිල කිඹුලා බනිස් දෙකක් මිලට ගත්තේය එකක් රුපියල් B වන කිඹුලා බනිස් දෙකක් මිලට ගත්තේය කසුනිට වැය වූ මුදල කසුනිට වැය වූ මුදල වීජීය ප්‍රකාශනයකින් ලියන්න කසුනිට වැය වූ මුදල වීජීය ප්‍රකාශනයකින් ලියන්න සුනිට වැය වූ මුදල වීජීය ප්‍රකාශනයකින් ලියන්න රයිට් හදන්න දැන් දවස් දෙකේ උදාහරණ දෙකක් තමයි කරන්නේ එකම උදාහරණ දෙකේම කරන්නේ ඉස්සරදී ඔයගොල්ලන්ට ඕන වෙලාවක ඕන පන්තියකට එන්න පුළුවන් දෙකට වෙන්නත් පුළුවන් තමන් නිකන් ඉන්නවා නම් ඒවල දෙකෙන්ම හරි ඉගෙන ගන්න ඔක අවස්ථාවක් නේ ඔයගොල්ලන්ට අමල තාත්තලා මේ වහන් ඉන්නව අමල තාත්තලා ගහන් ඉන්නලා මේ අතුස්ස අමලතාත්තලට මේක හොඳ අවස්ථාවක් එක පාඩම ඔබේ දූට පුතාට දෙපාරක් ඉගෙන ගන්න පුළුවන් උදාහරණ දෙකක් කරන්න එක උදාහරණ කරන්නේ මට ඒ වෙලාවේ හිතන ගන්නේ උගන්නන්නේ මට මොනව හරි වැඩක් යාවතින් තමයි කලින් දවසේ වීඩියෝ එකක් දාන්නේ සමහර දවසට කලින් දවසේ වීඩියෝ එකක් දානවා ඒ කලින් කපන්තිය කරපේක අනිත් පන්තියට දානවා ඒ මට කරන්නම දෙයක් නැත්තම් මට අසනීප නම් ඒ වගේ මොනවාරි විශේෂ කාරණාවක් යෙදිලා තියෙනවා නම් තමයි කලින් දවසේ වීඩියෝ එකක් දාන්නේ. එහෙම නැත්නම් මම හැමදාම උගන්නනවා. මම ඒවා කැමැත්තෙන් කරන්නේ. මම ඒම කම්මැලි කමට එහෙම කරන්නේ නැහැ. මට කම්මැලි කමට ඉන්නවා නම් එහෙම කරන්න පුළුවන්. අනේ කියලා මට රෙකෝඩින් එකක් දාන්න පුළුවන් කලින් දවසේ. මම ඒම කරන්නේ නැහැ. ඒම කරන දවස් තියෙනවා. ඒම කරන්නේ මට හරිසි වැඩක් ඇදලා මල්ල ගෙදරක යන්න වෙලා අසනීප වෙලා ඒ වගේ දවසටයි ගන්නෙ. ඒ ගාන ඉක්මනට හදන්න. වගන්ති ලියලා හදන්න ඕන. වගන්ති ලියලා ඉක්මනට හදන්න.
राइट इवर आते सर पुते बाल उने आपने शाला में रुपया ए मिले बानिस गेडी पहा नम बानिस गेडी पहे मिले होय हो बानिस गेडी पहा का मिले एक गेडिया रुपया ए गाने गेडी पहा टा पहे गुना कर हम पहाई बानिस गेडी पहे मिले पहाई ए रुपया बी गाने की बोले बानिस देखा का मिले किबुला बानिस देखा का मिल एक बानिस के लिए आप बी देखेंगे उन्हें करा हम देखाई बी किबुला बानिस सलाम मिला देखाई बी व्यायवन मुदल बानिस सलाम मिला ही किबुला बानिस सलाम मिला ही कत करना बानिस सलाम मिला पहाई किबुला बानिस सलाम मिला देखाई बी वह देखे कत करना पहाई ए दान देखाई बी बानिस्वल मिल पहाई ए कि बोले बानिस्वल मिल देखाई बी वैन मुदल पहाई ए दान देखाई बी वे तमें विजय प्रकाश ने पहाई ए दान देखाई बी उत्तरे हरियाणा तो सनबल राइट नहाए के लिंगा तो सब है नया मरने तलमाई राइट लसन हरियत दान को कलो जब वेनस मादिली गाना टिकट है ना उधर बाला का वेनस मादिली गाना तो कलो टावा पहाई ए दाना देखाई बी पहाई ए दाना देखाई बी මේ පහයි ඒ කියන්නේ ඒ එකතු කිරීම ඒ එකතු කිරීම ඒ එකතු කිරීම ඒ එකතු කිරීම ඒ පහයි ඒ කියන්නේ බනිස් ගෙඩි පහේ මිල ඊපස්සේ එකට එකතු කරනවා දෙකයි b කියන්නේ b එකතු කිරීම b එතන මේවට කියන්නේ a පද a පද මේවට කියන්නේ දරුවනේ b පද मेवा ए पद मेवा बी पद मैं देनना टा किया ने ए पद वर्ड है बी पद वर्ड है किया ने वेना सकुरु निसा विजातीय पद विजातीय पद एक जातीय ने वेना जातीय पद मैं देनना टा किया ने क्या मैं आटा ही किया ने विजातीय पद अब मैंने मैं टिकट किया ने मैं तने दला मैं तने टा नकंती है ना ඒ අකුරු වලට විතරක් කියනවා සජාතීය පද කියලා මේ පස් දෙනාම සජාතීය පද සජාතීය පද මේ තුන් දෙනාට කියනවා මේ තුන් සරි මේ දෙන්නට කියනවා සජාතීය පද කියලා මේ දෙන්න සජාතීයයි මේ තුන් දෙනා සජාතීයයි මේ දෙන්න සජාතියයි මේ තුන් දෙනා සජාතියයි මෙහෙම මෙහෙම දෙන්නම එකට ගත්තොත් විජාතියයි මේගොල්ලෝ එකට ගත්තාම විජාතියයි රයිට් සජාතිය විජාතිය චුට බලා ගන්නකො දෙකයි එකතු කිරීම තුනයි දෙකයි වල ඉස්සරහින් ඉලක්කමක් තියෙනවා දෙකයි වල ඉස්සරහින් මේ ඉලක්කමකට කියනෝ एवल संगुणक एवल संगुणक देखा तुनाई एवल अति एवल संगुणक तुनाई इंग्लिश व्याकुरा कट इसराइन तीन इलाक मट इंग्लिश व्याकुरा कट इसराइन तीन इलाक मट के संगुणक है किला संगुणक है इंग्लिश अकुरा कट इंद्रियंग ती इलाक म बाग है योने कट के ने संगुणक है तो एवल संगुणक है उदाहरण या देखने का ये एवल संगुणक है क्या मैंने मैं एवल संगुणक भाग है हतरें तुनाई ए हतरें तुनाई ए मैं तेरम ए नाम संख्या व तुनें गुणक कर हतरें बेदु बिट ए नाम संख्या व तुनें गुणक कर हतरें बेदल देर एवल संगुणक हतरें तुनाई एवल संगुणक हतरें तुनाई
एमेदीम पह एमेदीम पह एवल सांगुनके पहेन्नेकाय एवल सांगुनके पहेन्नेकाय पहेन्नेकाय यातिम पह गन्नो उडिन एकै अकुराक निसा सांगुनक एकाय मेतर देखा ये प्रश्नांक देख प्रश्नांक देख पहात पहात एक वीजीय प्रकाशने अति पहात एक वीजीय प्रकाशने अति इंग्रीसी अक्षर वल इंग्रीसी अक्षर वल එවඩගෙන වීජීය පද කියලා හරිද වරහත් වල යන වීජීය පද වල වීජීය පද වල සංගුණකය ලියන්න වීජීය පද වල සංගුණකය ලියන්න වීජීය පද වල සංගුණකය ලියන්න बिंदु सांगुणकय देख हताई पी हताई पी हताई पी बलिए उत्तर है पी वल सांगुनक पी वल सांगुनक पी वल सांगुनक हताई रमिलाकांतुन दहाय एकतुगिरीम देखाई ए दहाय දන දෙක හොද දන කියලා ලියන්නේ ලකුණු බැලුවා දන රමි ලක්කම් 3 4 නේද රමි ලක්කම් 4 12 අඩු කිරීම 5යි ඒ නම් සංඛ්‍යාව 5න් ගුණ කර 12න් අඩු කරාම ඒ නම් සංඛ්‍යාව 5න් ගුණ කර 12න් අඩු කරාම ඒවල සංගුණකය ඍණ 5යි ඒවල दाहतर ऋण नामे आई लियांडो ने एवला सांगुन के ने एवला सांगुन के ऋण नामे आई राइट एवला सांगुन के ऋण नामे आई द मित्रा पहाई ए एवला सांगुन के पहाई में अगले वीजीय पादे एकाई थी ने में वीजीय प्रकाशने पादे एकाई में वीजीय प्रकाशने पादे एकाई मे वीज्य प्रकाशने
पद देखा तीन पद देखा मेवीज्य प्रकाश ने पद देखा तीन निकल संख्या वक्तन विज्ञ संकेत विज्ञ पदेन मेवीज्य प्रकाश ने पद देखा राइट प्रमिलाय दातर अड़क्रीम तुनाइए एक तुक्रीम पहाई बी दाहतर अड़क्रीम तुनाइए एक तुक्रीम पहाई बी රොමිලක්කන් 6ට තියෙන වීජ ප්‍රකාශනයේ පද 3ක් තියෙනවා. පද 3ක් තියෙනවා. ඒ පද 3ේම සංගුණක ලියන්න ඕන. මේ ඇත්තා වැදගත් පාඩමක්. හරිද? හරියටම තේරුම් ගන්න ඕන. පාඩම මග හැර යන්න නැතුව හරියට ඉගෙන ගන්න. දාහතර අඩු කිරීම 3යි A එකතු කිරීම 5යි B. दाहतर अड़क्रीम तुनाइए एक क्रीम पहाई बी दाहतर के वीज्य संकेत अग्नि बी वीज्य संकेत अग्नि इसरा इलक एवल संगुन बी वीज्य संकेत अग्नि इसरा इलक पहा संगुनक देखा तीन एवल टेक संगुनक तीनो बी वलट तव संगुनक तीनो ए वलट एक संगुनक आगतीनो बी वलट तवत् संगुनक आगतीनो ए वल संगुनक ऋण तुनाय ए वल संगुनक ऋण तुनाय बी वल संगुनक मैं बल मैं लखने इसरा दाहत्र संगुनक आगे तेरूंगे दाहत्र संगुनक आगे अरे समाल में दाहत्र वरद लेने मरिया बे පැහැදිලිව කො මේ ඉංග්‍රීසි අකුරෙන් ඈත තියෙන මේ අඩු කිරීමෙන් ඉස්සරහා තියෙන සංඛ්‍යාව සංගුණකයක් නෙමෙයි. මේ තේරුම A අකුරු එකයි තියෙන්නේ. එහෙනම් A වල සංගුණකය 4යි. A වල සංගුණකය 4යි තේරෙන අතොස්ස. A වල සංගුණකය 4යි කියලා තේරෙන අතොස්ස. හරි හරි දාන්න. A වල සංගුණකය 4යි. කොමන හරිය අතොස්ස ඒ වල සංගුණකේ 4යි කියන අතොස්ස ඒ වල සංගුණකේ 4යි කියලා කියන අතොස්ස राइट लकुण इसरा सांगुणक ने अखर गान वाल सांगुणक एवल सांगुणक रवि लट एम पहा एक किरी मून एम पहा एक किरी मून ඒ බෙදීම පහ එකතු කිරීම තුන. දැන් ලියනවා ඒ වල සංගුණකය. ඒ වල සංගුණකය. ඒ වල සංගුණකය. ලීලි වරය අතොස්ස. බෙදීම පහ. එතකොට උඩින් ගන්න එක. ඒ වල සංගුණකය පහෙන් එකයි. केवल संगुणक पहिन्नेकायमिलकन्नमेयीम देख ऋणेक एबेदीम देख ऋणेक
लियांडोर ए वाला सांगुन के ये वाला सांगुन के बेदीमा देखा उड़ीं एका गाने एका बेदीमा देखा है राइट प्यारो गाने कटे हैं प्रश्नांक तो ना प्रश्नांक तो ना पाहते पीजीए प्रकाशन सुल करन पाहते वीजीए प्रकाशन सुल करन पाहते वीजीए प्रकाशन सुल करन ඕගොල්ලෝ මේ අද කරපුවා නැවත දෙපාරක්වත් ගෙදදී නැවත හදන්න ඕන. නැවත හදන්නේ කොහොමද? අද කරපුවා කොලයක් බලන් තව කොලයක ලියන්නේ. ප්‍රශ්නේ කියවලා උත්තරේ කොලයකින් වහලා වෙන කොලයක උත්තර ලියනවා. ගම්මලා තාත්තලා බලනවා මේවා හරියට කරනවද කියලා. ප්‍රශ්නේ කියවනවා. මේ වගේ මන් දෙන ප්‍රශ්නේ කියවනවා. උත්තරේ කොලයකින් වහනවා. වහලා තනියෙන් ලියන උත්තර. තනියෙන් ලියන්න පුළුවන්ද බලන්න. බැරි නම් ආපහු මේවා බලන්න ඕන. බල තේරුම් ගන්න ස්ටඩි කරන්න ඕන තනියෙන් ස්ටඩි කරන්න කරපුවා පහුගල්ල කරන්න බෑ අදව කරන්න ඕන අද රෑ නිදා ගන්න කලින් මේ ටික නැවත හදලා තමයි නිදාගන්නේ එහෙම කරපු අය ජීවිතේ ජය ගන්නවා එහෙම කරන්නේ නැති අය ඔබේ අරමුණු කරා ඔබට යන්න බැරි වෙනවා ඔබේ අරමුණු කරා යන්න නම් ඔබ අවංකව වැඩ කරන්න ඕන මම රෑ එකට බුදියගෙන හතරට නැගිට්ටේ මගේ අරමුණු කරා මට යන්න ඕන හරිද මගේ අරමුණට යන්න බෑ කම්මැලිකමට මම නිදාගත්තා. ඒකල හිතන ළමයි එලාම් එක මන් තිව්වේ හතරට විනාඩියකට කලින් මට ඇහැරුණා. මං ඇහැරිලා ඇස් දෙක පියන් හිටියා. ඇස් දෙක පියාගෙන ඉන්නකොට මට ඇහෙන ෆෝන් එක එලාම් එක වදිනවා. හරිද මගේ යටිසිත ක්‍රියාත්මක වෙන්නේ හෙට උදේ මට උගන්වන්න තියෙන ළමයින්ට. උදේ හතරට මම නැගිටින්නේ පය එකමාරට කලින්. නැගිටල මං ඇඳුම් ඇඳලා මාරු කරලා ඕක කරලා ලේස්ති වෙලා මට ඊට පස්සේ කරන්න වැඩ තියෙනවා ඉස්සෙල්ලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චෙක් කරන්න ඕන හරිද ඉස්සෙල්ලා කරන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චෙක් කරනවා ඊයෙ නම් මට වැඩි මම වීඩියෝ 6ක් අප්ලෝඩ් වෙන දාලා නිදාගත්තේ හරිද ඉස්සෙල්ලා මට උදේ නැගිටලා ඒ වැඩත් තිබුණා ඉවර කරන්න එතකොට මම අද වෙනද මම පැයක් වැඩිපුර වෙලා හරි නැගිටලා මම පැය කමාරක් වැඩියෙන් වෙලා නැගිටලා මම ඒකටත් වෙලා ඕන නිසා ඒ වීඩියෝ 6 අප්ලෝඩ් වෙලා නැත්නම් ආයි අප්ලෝඩ් කරන්න ඒව කරන්න නිසා මම පැය භාගයක් තව වෙලා හරි නැගිට්ටා සාමාන්‍යයෙන් මට වැඩි කරගන්න පැයක් ඕන ඒ පැය භාගය නැත්නම් මම නැගිටින 4:00 4:00 මම නැගිටලා මේ ඇඟුම් මාරු කරලා අලුතෙන් අලුම් ගැදලා මූණ කට හොදලා වොෂයක් දාලා දත් මැදලා රැවුල කපලා ලේස්ති වෙන්න ඕන රැවුල වාගෙන බ්‍රාහ්මණෙක් වගේ ඇවිල්ලා මෙතන උගන්නන්න බෑනේ ළමයට මම ප්‍රසන්න මිනිසෙක් ලෙස එන්න ඕන මම එච්ච ලස්සන සුපිරි නළුවෙක් නොවුනට ඕගොල්ලෝ ඉදිරියට එද්දී ප්‍රසන්න ප්‍රියමනාප hina වෙලා ඉන්න පුළුවන් පුද්ගලයෙක් ඉදිරියට එන්න ඕන දුෂ්ටකම නැති කුවක්කම නැති මල පැනලා යකෙක් වගේ ඉන්නේ නැති මිනිසෙක් විදිහට ඕගොල්ලෝ ඉස්සරහට එන්න ඕන ඕගොල්ලන්ට ආසයි දෙන්න අපේ සර් මිස් කියලා ටීචර් ලස්සන සාරියක් ඇඳලා තොල් පාට කරලා ඇයි බව ලස්සනට හදලා පවුඩර් දාලා නිය පොතු පාට කරපු ටීචර් වෙලි ඉගෙන ගන්නකට මේ ළමයි කැමති. කොටු කුණු පෙරාගෙන කොණ්ඩේ අවුල් වෙලා යකිණියෙක් වගේ හැට්ටි ගැලවිලා සාරිය ගැලවිලා ඒ ටීචර් වෙලි උගන්නකොට ඔගොල්ලෝට එපා වෙනවා. ටීචර් ලස්සන සාරියක් ඇඳලා ආ සුපිරි සාරියක් ඇඳලා ටීචර් ලස්සනට ඇවිල්ලා මාර ප්‍රියමනාපයි hina වෙවි ඔගොල්ලත් උගන්නනකොට ඔගොලු මාර ආසයි. ආපු වෙලේ වෙන්නේ බැනගෙන මකුද කරන්න නැහැ අතු ගාලා නැහැ මෙහෙමද වැඩ කරන්නේ ඩෙස්ටික් අතට පුට්ටුක මෙතන අර බලන්න මෙතන කොස්ස අතන ඉදල දාසක නැහැ බෝඩ් එක පිහ බෝඩ් එක කොන හිටිය දතන එන්නෙම බැනගෙන ප්‍රියන් සර් එන්නෙම බැනගෙන දවස වෙපා යන ඔගලන්ට ප්‍රියන්ත සර් එන්නෙම බැනගෙන බලන්න අතු ගාලා නැහැ ඩෙස්සට හැමතැනම කුණු ඩෙස්සාසේ කුණු ඩෙස්සාසේ පොත් දාලා ඔව් අයින් කරන්නේ නැද්ද මෙතන මකුණු දැල්ලා අතන මකුණු මෙහෙමද මේ කෙල්ලෝ හැදෙන්නේ කොල්ලෝ හැදෙන්නේ කියලා මං දැනගෙන ආවතින් පන්තියට ඕකෝලන්ට ඒ දවසම එපා වෙනු
सुप्रीति मिस के कपटी सुप्रीति सर के कपटी इनके हंगी मक अरे अम्म तेम सा उदय नगेटिव लेते गमन सार्थक उदय नगेट रउट चक्कर सूम लिंक दूम डेटा तीद बल अरे ओबीएस रिकॉर्डिंग कर लेते मे पाठ रिकॉर्ड कर పాడమ రికార్డ్ కాని సూమ్మోలు ఇన్నవే సూమ్మోలు రికార్డ్ కొరది ఒకళ్ళ అమౌను ఉత్తేను పందాన ఎక వీడియో ఒకళ్ళ అమౌను నేని ఒకళ్ళ కేగానే ఉనే వెనో ఫిల్టర్స్ దాన్నో వీడియో ఫిల్టర్ దాను వీడియో ఫిల్టర్స్ ఏ ఆన్ కరన్నో ఏ ఒక్కొమ కలతవ రికార్డింగ్ ఎక హదన్నో ఏ వాట వేలాని నెక్కిట్ల కరన్నో నిసా అపి కెపకిరీమ కరొత్ తమై మేవ హరియది తీరుం గన్న ఒకళ్ళ ఒకళ్ళ కెప వెన్న ఒకళ్ళ బరదిన్నే පහත වීජීය ප්‍රකාශන සුළු කරන්න බලාගන්න පළවෙනි එක 3A එකතු කිරීම 2A 3A එකතු කිරීම 2A මේකේ තේරුම A අකුර 3ක් ක්‍රම තේරුම් දෙකක් තියෙනවා එහෙනම් සංඛ්‍යාව 3න් ගුණ කර ඇත එහෙනම් සංඛ්‍යාව 2න් ගුණ කර ඇත ඒක තේරුම අනිත් තේරුම A අකුර 3 පාරක් එකතු කර ඇත A අකුර දෙවතාවක් එකතු කර අපි ඒකට බලමු එහෙනම් a එකතු කිරීම a එකතු කිරීම a කියන්නේ 3යි a. එහෙනම් මෙතන 2යි a කියන්නේ a එකතු කිරීම a. එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරාම a 2යි a 3යි a 4යි a 5යි a. අන්තිම උත්තරය 5යි a. වෙන ෂෝට් කට් එක. තරවදා ලියන්න 3යි a එකතු කිරීම 2යි a. ఏవల సంగుణకయ 3යි ఏవల సంగుణకయ 2යි సంగుణక 2 ఏకతు కర్ణ 3යි 2යි 5යි సంగుణక 2 ఏకతు కర్ణ 3යි 2යි 5යි ఉత్తరය 5යි ఉత్తరය 5යි හැබැයි දෙකේම a අකුරු තියෙන්න ඕන ఉత్తరය 5යි පළවෙනි ක්‍රමය લેසිය අතොස්ස මීට වඩා මේට වඩා පළවෙනි ක්‍රමය ලේසියි අතොස්ස ඔබලකට මේක ලේසියිලු දෙවෙනි ක්‍රමය ලේසියි අතොස්ස ග්‍රේට් හරි ලියන් රෝමි ලක්කන් 2 7යි එකතු කිරීම 5යි 7යි එකතු කිරීම 5යි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ආයෙත් එකයි දෙකයි තුනයි හතරයි පහයි දැන් සමස්ත එකතු බලමු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි උත්තරය දොළහයි දොළහයි තරුවක් දාලා ෂෝට් කට් එක ලියමු හතයි එකතු කිරීම පහයි ෂෝට් කට් එක 7යි එකතු කිරීම 5යි
एवल संगुणके हताई एवल संगुणके पहाई हताई पहाई दोलहाई दोलहाई ए पलवे क्रम लेकिन दोलहाय उत्तरे दाहतराई रोमिलक्कां हातर पहाये एकतु किरीम ए पहाये एकतु किरीम ए एवल संगुणके पहाय एवल संगुणके एकाय एवल संगुणके पहाय एवल संगुणके एकाय पहाय एकाय हायाय हायाय ए हरि अतोस्तन पेट्टो ट होंमवर्क वेबसाइट उठे दाण हेटन एट मंकी मेघन अदर कीला दिन टोल के मेघा लिया दुलाह एक अभ्यास दुलाह एक अभ्यास दुलाह देख अभ्यास दोलह एक अभ्यास दोलह देख अभ्यास पीटू दोलह एक अभ्यास एक हतलिस हतलिस हत पीटू दोलह देख अभ्यास एक हतलिस नमे एक पनह पीटूल राइट दोलह तुण अभ्यास पलवीन गान वितरक दोलहा तुना अभ्यास पलवीन गान वितरक सत्गन गलो दुगल तम आशावे अडकर अरदिने आशावती अरम इतना मत कदिया सोबे सीहन सब करना वेडकर मत कदिया නිකං සිටීමෙන් කවදාවත් ඔබට දියුණු වෙන්න බෑ. දියුණුව තමයි ඔබේ සතුට ඇති කරන උල්පත. හරිද? ඒ නිසා ඔබ දියුණු වෙන්න නම් ඔබ අලුත් ලෝකයකට යන්න නම් ඔබ වැඩ කරන්න ඕන. අමතර දේවල් කරන්න ඕන, පාඩම් කරන්න ඕන, පෙළ පොත් බලන්න ඕන. හරිද? ගුරුවරු කියන දේ හර වැඩ කරන්න ඕන, අම්මා තාත්තා කියන දේ හර වැඩ කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඔබට නැවුම් ගමනක් තියෙන්නේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න කියලා ඉල්ලනවා. අද දවසේ වැඩ අවසන් කරනවා. ඔයාලා හැමෝටම ලස්සනම දවසක් උදා වෙන කියලා ප්‍රාර්ථනා කරන සතුට මුළු ජීවිත පුරා රැඳෙමින් ජීවිතයේ ලස්සන ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් දරුවනේ